අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕලන්ට වැටීමක්, දැලීමක්, එහෙම නැත්නම් මාංශපේශී ඇදීමක්, සන්ධි ඇදීමක් වගේ දෙයක් වුණොත් පළවෙනි පය හතර දෙකේදී ඕගොල්ලෝ කරන්න හොඳම නැති දේවල් මොනවාද කියන එක. මගේ කලින් වැඩසටහන ඔයගොල්ලන්ට මතක ඇති. අයිස් තියෙන එක ගැන මම කියලා දෙන්න. ඉතින් ඒ වගේ මම පොරොන්දු වුණා ඔයගොල්ලන්ට මුව අතුර ගැන, එහෙම නැත්නම් ඒ ඉන්ජරි වෙච්ච තැන මුසුම් කිරීම ගැන අත කියලා දෙනවා කියලා. ඉතින් ඒ ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්න මාත් එක්ක ෆිට්නස් විත් ડોක්ටර් කී. අපි පළවෙනි පැය 72 දී කරන්න හොඳ නැති දේවල් පොඩි නිමොනික් එකක් තියෙනවා. ඒක තමයි හාම් කියලා කියන HARM. මොකද මේ HARM කියන්නේ? අපි පළවෙනි එක ගමු. H කියන්නේ හීට්. අපි ඒ ඉන්ජරි එක වෙච්ච තැන උණුසුම් කිරීම. අපි සාමාන්‍යයෙන් කරනවා උණු වතුර ටිකක් අරගෙන එතන තවනවා. ඉතින් මේ දේ කරන්න හොඳ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි උණුසුම් කිරීම මගින් ඒ ඉන්ජරි එක වෙච්ච තැනට ලේ ගමනාගමනය වැඩි කරනවා. මෙතනදී ඕගොල්ලන් උණු වතුර නාන එක, එහෙම නැත්නම් හීට් පැක්ස් තියෙන එක, හීට් ඩ්‍රොප්ස් වගේ දේවල් මේ ඕනම දෙයක් අපි කියනවා කරන්න එපා කියලා. ඒ කියන්නේ ඇල්කොහොල්. එහෙම නැත්නම් මද්‍යසාර. දැන් අපි සාමාන්‍යයෙන් ඇඟපත වේදනාවට මද්‍යසාර ටිකක් ගන්න කියලා සාමාන්‍ය ව්‍යවහාරය කියනවනේ. ඇල්කොහොල් ටිකක් ගත්තොත් මේක අඩුවේ කියලා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලන් ඇල්කොහොල් ගත්තොත් එහෙම එකක් තමයි ඕගොල්ලන් පේන් එක මාස්ක් වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ වේදනාව යම්කිසි ආකාරයකට එයා හංගලා තියා ගන්නවා. මේක ඉතාම භයානක දෙයක්. මේකට ප්‍රධාන හේතුව තමයි දැන් අපි එහෙම වේදනාව අඩු වුණොත් එහෙම අපි නැවතත් එම ඒ ඉන්ජරි එක වෙච්ච තැන ක්‍රියාත්මක කිරීම වල බලනවා. එතනදි වෙන්නේ ඇත්තරම මේ ඉන්ජරි එක අඩු වෙන එක නෙමෙයි තවත් වැඩි වෙන එකයි. ඊළඟට R කියන්නේ රනින්. එහෙම නැත්නම් අපි ඉන්ජරි එක වෙච්ච ස්ථානය නැවත ක්‍රියාත්මක භාවයට පත් කිරීම. මේක ඉතාම හොඳ නැහැ. විශේෂයෙන්ම දැන් අපි එතනදී ඒ ඉන්ජරි එක වෙච්ච තැන ක්‍රියාත්මක කරොත් වෙන්නේ නැවතත් එම ඒ අවර පටකවලට තවදුරටත් හානි වීම වැඩි වීමයි. ඒකින්ද ඒ ස්ථානයේ ක්‍රියාත්මක කිරීම ඉතාම භයානකයි. ඊළඟට M කියන්නේ මසාජ්. එහෙම නැත්නම් සම්භාහනය කිරීම. දැන් අපි යම්කිසි ඉන්ජරියක් වුණොත් අපි පුරුදුලා ඉන්න දෙයක් තමයි එතන සාමාන්‍ය තෙල් ගානවා. එහෙම නැත්නම් යම්කිසි බාම් එකක් ගාලා එතන අතුල්වනවා. මේ ඔක්කොම සම්භාහනයට අයිති. එහෙම නැත්නම් මසාජ් කිරීමට. නමුත් මෙතනදී වෙන ප්‍රශ්නයක් තියෙන්නේ දැන් ඒ ඉන්ජරි එක වෙච්ච තැනට රුධිර වහනය වැඩි වෙනවා. ඊළඟට ඉදිමෙන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුවින්ද තමයි අපි කියන්නේ ඒ ස්ථානයේ මසාජ් කිරීමෙන් වළකින්න කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා පළවෙනි පය 72 ඉන්ජරි එකක් වෙලා. එහෙම නැත්නම් වැටීමක්, තැලීමක්, මාංශපේශී ඇදීමක්, සන්ධි ඇදීමක් වගේ දෙයක් වුණත් ඔයගොල්ලන් කරන්න ඕනේ නැති දේවල් මොනවද කියන එක ගැන. ඉතින් අපි ඊළඟ වැඩසටහනදී ඔයගොල්ලෝත් එක්ක කතා කරනවා. ඔයගොල්ලන් ඒ වගේ දෙයක් වුණොත් මොකද කරන්න ඕනේ කියන එක. ඉතින් ඔයාලා මගේ වැඩසටහන වල කැමති නම් මගේ වැඩසටහන subscribe කරන්න, fitness TikTok එකේ bell icon එක press කරන්න. ඔයගොල්ලන් මගේ වැඩසටහන like කරන්න, ඒ වගේම යාළුවන්ට share කරගන්න පුළුවන්. ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා නම් මගේ comment section එකේ ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මගේ Facebook page එක තියෙනවා fitness TikTok එකේ. ඒ Facebook page එකේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් messages ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි නැවතත් හම්බෙමු. ඉන්න මාත් එක්ක fitness with Dr. K.